මාතර වැලිගම එළුවාවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගලි බවුසර්වලින් මල අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දිනකට ගලි බවුසර් 20ත් 30ත් පමණ විවෘත පරිසරයට මුදා හැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍රද අපවිත්‍ර වී ඇති බවයි. සති කිහිපයක සිට මාතර වැලිගම එළුවාවල ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යාම පිළිබඳව ප්‍රදේශවාසීන් විමසිලිමත් වුණා. එෙහිදී දැක ගැනීමට ලැබී ඇත්තේ ප්‍රදේශයේ ඇති විශාල රබ ඉඩමක් ආශ්‍රිතව විවෘත පරිසරයට මල අපද්‍රව්‍ය බැහැර කර ඇති බවයි. මේ ගම්මාන ලොකු ප්‍රශ්නයක් වෙලා දින ගලිබවුසර දානවා. දැන් මේ ගම්මානේ ගෙවල් 30ක් විතර දිනන මේ ගෙවල් 30න් වතුර මොන ලිම් වලි. දවසට ගලිබවුසර 20ක් 30ක් විතර දානවා. ඒක ඔක්කොම කාන්දු වෙන්නේ අපේ ජල උල්පත් වලට. එයාට කියන්නේ අපේ ඉඩමට අපිට ඕන තරම් දෙයක් කරගන්න පුළුවන් වාට ප්‍රශ්නයක් නැහැ. මේ සමග ගම්මාසින් රැස්වී ගලි බවුසරයක් පැමිණෙන අවස්ථාවකදී මඟ රැක සිට රේදුරුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙද්දී ඔහු පලා ගියා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මල අපද්‍රව්‍ය බැහැර කරන පෞද්ගලික ඉඩම පරීක්ෂා කළා. එහිදී හිමිකරුවන් ප්‍රකාශ කළේ තම රබ වගාවන්ට පොහොරක් ලෙස මෙම මල අපද්‍රව්‍ය යොදන බවයි. ලොකුවටම විනාශ වෙන ජල උල්පත්ති. ඉහළ පරිසරේ අලිහට ගලාගෙන යන්නේ. රසක් ආවොත් ඒක තව වැඩි වෙන. ඒක අතන්ද විවෘත පරිසරයට එහෙම දාන්න බෑ. ඒ රසායනික පොහොර අපි මේ යොදා ගන්න නෑ රබර් වගාවට. හරිද? එතකොට අපි යොදා ගන්න ඕනේ කාබනික වල. ඒක තමයි මේ අරමුණ. කොහෙවත් මෙහෙම මිනි මෙහෙම අපදව්‍ය බැහැර කරලා පොවර විදිහට උදා ගන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. ඒක නීතිමය. ඒක තමයි නීතිමය පැත්ත. වැරදි කරන්නේ නැහැ නේද දැන තේරෙනවද? කවුද වැරදි කරන්නේ? කොහොටි ඔයාල වැරද්දක් කරන්නේ නේද? නෑ කතන්දර ගන්න මහත්තයෝ. මේ බ්ලියා ගත්තන හරිනේ. මේ ගම්මාසින් ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ පිළිබඳ පැමිණිලි කිරීම හේතුවෙන් ඉඩමේ හිමිකරු ඇතුළු පිරිසගෙන් තමන්ටද තර්ජන එල්ල වූ බවයි. මම තර්ජනය කරලා කතා කළා. යාමට දැන් කතා කරලා ගියා මේ මම නිසා මම තමයි මේ ප්‍රශ්නේ අරන් යන්නේ කියලා. මේක මගේ ප්‍රශ්නයක් නේක මුළු ගමෙන් ප්‍රශ්නයක් මේක. මනම් බේරි සුද්ධ කියන කෙනා. යාමට තර්ජනය කරා. එයාත් මට තර්ජනය කළා. මූණම තර්ජනය කරා. ඉන්නේ මම ඔබ ගැන බලා ගන්නම් කියලා. කෙසේ වෙතත් මල අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් ඉඩම් හිමිකරුට අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ ඉදිරියේදී මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.